මනාගෙන නාගෙන පට ලෝගෙන අවුල් ජාලයක් කරගෙන රට යනනම නැති තැනකට තල්ලු කරලා. විසාාල නස් පැත්තියක් කරලා දැන් රාජපක්ෂ සහෝදරු බාලාගෙනනවා හිල්ළඟට වෙන්න මොක්ද කියලා. දැන් මේ මාසි විසි පස්සවවෙනිදා. ජාත්‍යන්තර මූල අරමුදල ලංකාවේ අටිකල් හතරේ වාර්තාව අධ්‍යක්ෂ මණඩලේ ඉදිරිපාත් කරන. ඉදිරිපත් කරලලා ලංකාවේ තත්ත්වේ සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරහම, ඔවුන් අභ්‍යන්තරව තීරණ ගනි ලංකාව සම්බන්ධයෙන් හොයි ආකාරයට ඔවුන් මැදිහත්ව වවාවන මදිහත් වෙන්න කියලා. එක පැත්තකින් බැසිල් රාජ පක්ස් මුදල් ඇමතිවරයා කියනවා සියලුම නහිමියන් එක්ක සාකච්ඡා කරන්න ඔහු සූදානම්. අනි පැත්තෙන් කබරාල් මහත්තයක් දිගින් දිකටම ජාත්‍යන්තර මාධියයට කියනවා කිසිම විදිියකට ජාත්‍යන්තර මූලාරමුදලටි අන්නෙත් නෑ නහිමියන් සමග සාකච්ඡා කරන්නෙත්නෑ. ගැටුව හට ද වන්නනකොට විිස ගන්න පුුවන් කියලා. හැබැයි එරන් ඇමතුමා දැන් පැහැදිලි කරාවාගේ අපේ රට තවදුරට කොච්චර කල් දුවන්ඩ පුළුවන් වේදක කියන ප්‍රශ්නය පැනනැගිලා තියෙනවා දැන් අරාර ස්පට් පට වෙනවායි කැනර චස් ගාල සදධ්‍යයහනවා ඇජිම කොයි වෙලාවේ නවතතිද කියලා.හුටස් පටස් ගනවා හිත පුගමන් මේක නවතින්ට පුළුවන්. තෙල් නෑ ලයිට් නෑ කිසි දෙන්න. දැන් අපි දිගින්දිකටම ආණ්ඩුවට කිව්වා මේ ප්‍රශ්්‍යය විසිිඳන්න නං ජාත්‍යන්තරව සහයෝගේ ලබාගන්න ඕනේක තවතුරටත් දේශීය වැඩපිළිවලකින් මේ හෝම් රෝන් සලූෂණයකින් මේ ප්‍රශේ විසිිදන්න්න බැෑ. දෙදහස් විස්සේ නොවම්බර් මාසි සමක ජනබලවේගය එවකට අයවැයි ඉදිරිපාත් කරනකොට ඒකට පිළිතුරදීමේදී. දීර්ග වශයෙන් ඉදිරිපත් කරපු තර්කය තමයි මංකන විස්්සයි විස්සේ නොම්බර් මාසය. ඒ අවස්ථාවේදී ජාතය අන්තර මූල අරමුදල්ට ග්‍යානං නාය ප්‍රතිවිය්හ ගත කරගන්න නැතුව අපේ රටේ මිනිස්සුන්ට මෙච්චර මහ දුක්කන්දරාවක් ඔළුවට අතාරින්නේය නැතුව මේ ප්‍රශ්න විසඳ ගාන්න තිබත් මං විසින්ම නිර්මාණය කරපු ප්‍රශ්නය. එක දුක පාහැරීම නිසා රුපියල් බිලියන හයිසිියක් විතර නැතිව වුණ දෙක පෝර නැවැත්වීම නිසා ඩොර් ඉතුරු කරගැනීම සඳහා සම්පූර්ණයම කෘෂිකර්මය විනාශේලා ගිය. මේ ප්‍රශ්න දෙකට යම් කිසි විදිියකට පිළිතුරු ආගන තිබුණ. දැන් සාමාන්‍යයෙන් ආටිකල් හතර වාර්තාාවේ යම්කිසි විදිියක ඩෙට්සස්ටේන නැලිසි එකක් ඒ කියයන්නේ නය තිරසාරත්වය පිළිබඳ විශ්ලේෂණයක් කරනවා. දෙදස් දහනම දෙසම්බර්මාසේ ඉදිරිපත් කරපු ඒ වාර්තාාවේ ඔවුන් විශ්ලේෂණය කරේ එතකන් තිබිච්ච තත්ත්වය. දෙද දටේ, ඔක්තෝබර් මාසේ කරපු කුමන්ත්‍රණය නිසා ගැටලුකාරී තත්ත්වයක් ආවා ඒක නැවත විසඳගත්තා ඊට පස්සේ විස්සේ සමවෙට දහනමේ අප්‍රේල් මාන්සේ පාස්කු ප්‍රහාරයාව ඒකත් එ නැවතත් රට වැටුණ ඒත් යම්කිසි විදකට මූල්ල සහ රාජ්‍ය මූල්ල ස්ථාවර කිරීම හරහා ඒවකට කරපු ඒ නයතිරසාරය විශ්ලේෂණයෙන් ඔවුන් තේරුන්ගත්තේ රට ඇතවසයෙන්ම ඉදිරියට ගෙනයන හැකි පරිසරයක් පසුබිමත්තුළ තමයි ගමන් කරන්නේ කියලා. ඒ ඇන්නේ ඩෙට්ව සස්ටේනබල් කියලා. එක නය තිරසාරයි. අංශස්ටේනබලල් නවයි නයතිරසාර නෑ කියලා තනට ඕවන් තිීරණය කරලා තිබුන් නෑ හැබැයි ඔවුන් අවධාරණය කර ඔවුන් කිව්වා අන්නතුරුව ඇගෙව්වා යම් කිසි විදිියකට රජේ මූල්ල තත්ත්වය වැරදි පැත්තර ගමන්කරෝතින්. ඒක කියන්නේ එක පැත්තකින් ආදායම අඩුුණනොතින් ඒ මත් ත්තම් වියදම වැඩුනොතින්. හෝ ජාත්‍යන්තර ලෙස මේ බාහිරකිනුමේ එමත් තත්ත අපි කියනවා ගෙවුම් ශේෂය අර්ු දෙයක්. යම්කිසි විදිහකට ඇතුනොතිින් එනය තිරසාර ඉස්සරහට ගෙනයන්න පුළුවන්ද කියන පිළිබඳව ොකු ගැඩළුවක් මතුවෙයි කියලා. ඒ විදිහටම හිදේ වුණා. එතකොට දැන් අපිට ආරංචි යම්කිසි විශ්ලේෂණ ඇ කල් තියෙනවා ඒ විශ්ලේෂණයේ වාර්තාව විසි පස්වේදා. ජ්‍යන්තර මූල අරබුර ඕු දිරිපත් කක ලභ්‍යන්තරයේ සාකච්ඡා කරනවා. එතකොට තීර්මය කරනවා කියලා මොකත කරක. අපි පේන විදියට අපිට ආර්ථිකය විශ්ලේෂණය කරන විදියට. අපිට රජයවිසින් පොදුවේ තියන දත්තවල විශ්ලේෂණයට අනුව අපි විශ්වාස කරන්නේ නැහැ අපේ රටේ ණය මේවෙලාවේ තිරසාරයි කියලා. තිරසාර වඩ බෑ. ජාත්‍යන්ත්‍ර මූල අරමුතල මොනවා කිව්වත්. හරි තෙල් පිළිබඳ ප්‍රශ්නය දැන් උඩුදුුවල තියෙන්නේ තෙල්පිළිබඳ ප්‍රශ්ය විදුලි බලය පිළිබඳ ප්‍රශ්නය බෞ් පරිවර්තනය වෙලා ඒක දැන් ලංකාවේ බැංකුපද්ධතියේ ස්ථායිතාව පිළිබඳ ගැටලුවකට ලක් වෙලා. ඒක ඇන මෙහෙම ගියොත් එහෙම අද ලංකාදීපේ හෙට්ලයින් එක තියෙන්නේ. නිවාර්ක බ්්‍රාල් අන දුන්නා කියලා. ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි තව සතයක්කත් නයට දෙෙන්ඩපා කියලා කනති දැල් සංස්ථාවට. එතුර කවරු මොනව කිව්වත් විසිපස් වනි ත වාර්තාවට අනුව අපට බලාගන්න පුළුවන් ඇත්තවාසයෙන්ම රටේ ආර්ථික තත්ත්වය කොච්චර පල්ල හැට කිහිල්ල තිෙනවාද ජාතයන්තර මූල අරමුදල හරහා මේ ප්‍රශ්නය විසදන්න පුළුවන්ද බැරිදකනක පිළිබඳව. ඔවුන්ට බෙහෙත් දෙන්න සල්ලි නෑ. ඊචරලබ ස්කෝල්ට එන්න සල්ල නෑ තකො ොකද වවෙන්න මහහා ලකු අවල් ජාලයක් බෞ්ු පත්වනවා චස දවගේ නානයක්කාර ඇමතිවරයා කියනවා. දැංන් හල් පොත් ක්‍රමයයටට වගේ තෙල් පොත්ත්‍රමයක් කිඉදිරිපත් කරලා. හැම දෙෙනටම මෙන්න ප්‍රමාණයට විතරා තෙල් ලබා දෙන්න කියලා. එවවා නූතන ලෝකයේ ජාත්‍යන්ත රත්ක සම්බන්ධ වෙච්ච රටකරන්න පුළන්දේ වලන්න ෙවෙයි එහම නොතින් රට සම්පර්ණයම උතුර කොරියාව කිව්බවා තරකර තල්ුවෙලාග හිල්ල මේ තියන තැන් උත්පල්ල හට වැටේ. එහෙම නං ග්‍රාජ පක්සලට අප කියනවා ඔබලා මේ වැඩේ සම්පූර්ණය මනාගත්තා. සම්පූර්ණය මනාගත්තා. දැන් යනන මන්නෑ. හැබැයි තවම ස්වාධීන ආර්ථික විශේෂක්ය විපක්ෂයේ අප. මේ කියන කිසි දෙයක් ඔබලා අහන්ට සූදාන නුත්නෑ. මෙම රටක් කරන්නට බෑ. හරි ඉති ඒ නිසා කරුණා කරලා අදවත් මේ ප්‍රශ්නය දිග පලල ජමුර තෝරගන්. ඊට පස්සේ අපි ඔබලාට බල කරනවා. විසි පස් වනි ජාත්‍යන්තර මූල් අරමුදලට ශ්‍රී ලංකාවේ ආටිකල් හතර වාර්තාව ඉදිරිපාච්චවෙත වහම. ඒ ශ්‍රී ලංකාව පාර්ලිමේන් තවර ඉදිරිපාත් කරලා. එක සභාගත කරලා ඒ සම්බන්ධයෙන් දේශපාලල පක්ෂ බේදවලින් තොරව මේ රට්ටේ ජනතාව බේරා ගැනීම සඳහා වැඩ පිළිවෙලකට එන්න කරුණා කරලා දැන්වත් ඒ තීරණය අරගැන අප දැනුවත් කරන්න කර ොමි හ ස ඉ මා ප්‍රකාශ වට මාවත් පේනන විදුලිය මනලාරත් කියන්නේ මහදලපු කමි සභ ම. හජන උපයගතා කොමිසමට දන්වලා තමයි විදුලිය විසන්ධි කරන්න ඔවුන්ට බලය තියෙන්. මොකද ඒ නි්‍යාමන කොමිසම. එකොට විදුරි බාල මණ්ඩලය නි්‍යාමන කොමිසමේ ලයිසන්යහැකින් තමයි ඔවුන්ගේ සේවාව සපයන්. එතකොට ලයිසන් එක දෙනකොට ගිවිසුමක් තියෙන. ඒ ගිවිසුමේ තියනවා එහෙම තමන්ට ඕනඕන වෙලාට හිීහිිත්ත විදිර ලයි් ක පන්්ඩ බෑ. එතකට . ඒකෙන් මේ වයිලට් වෙනවා. හරි එතකොට මන්දන්න මොනොවරති කියර සභාපතිය විල්ල මාධ ප්‍රකාශන කරන සභාපතියෙන් නොන ට ඒකට නිලධාරීවර නිලධාරී කනෙට පුළුවන් මෙන්න කියමයි කිය මේකත් දේශපාලනය කරගෙන. සභාපති විල මද සතර්ශන තියන අද කපනවා හට කපන්න අනිද කපනවා ඉළන්ගත කපන්න කපන්න ඇදුවහම ක පපනවා කපනවත් ගොම කපන්න. ඒ මනුෂ්‍යත්නිකන් ෝකකක් වෙලා. හරි එහෙම වඩෝ නෑ. මොකක් හර මේ අන්තර්ජාලය හරික හැරම එකක දාඩ. හැබැයි ඒගොල්ලොඔන්ගේ අවසරය නැත්තුව මේ විදුරිපබල් මන්ඩලයට විදුලය පන්න ලයිසන්නකට ප්‍රකාරව බෑ අු පාර් මැක තාරාව සම්බන්ධ විමස්වාම ඔුන් කිය නිිත්‍රම කියනතේ සමයි අයිට නීතීට ජනතාවය පට අපි යන්න ලෑසි. මොනවද මේ නීී ඕන්ගේ නීත්‍රීම ජනතාව හොටක් බියගුලු සමහරෙන් තියන්හන්න වා ේත්මේ කිය. මම අභියෝග කරන ඔය කියන කට්ටියයට පුළුවන් නම් පෙන්නන්න ජාතන්තර මූල අරමුදල විසින් දාලා තියෙන නීතිරීති කිසි දවසක කිසි රටකට IIMFක නීතරීති දාළ නෑ. අයිF එක කරන්නේ ඒ රජයක් විසින් ඉදිරිපත් කරන යෝජනාමාලාවකට එක අත්ය පාල කරන එක විතර. එතකොට නිවාට්කාප්‍රාල් සහ එවකට මහින්දරජ පක්ෂම ඇතුමා එදා එතුමා හරි හොඳ දේශ පාලක් ාන අසංකරන්න ඕන දවස රට කිය. නිසා සියම්බලිටිය තමයි අසන් කර වැඩවල මුදල්ලමතිහර ට හරි එයි නිवाට ක බ්‍රාල අසං කරලා තමයි ඉදිරිපත් කේ මෙන්න මේක තමයි අපේ වැඩ පිළිවල මේ වැඩ පිළි වල අප ඉදිරිපත් කනවා එරන් න්ති තුමා කොලත්කිනවාගේ बබැංකව මනජර් නෙමන අප ප්‍රෙක්් ප්‍රපෝස කාත අප තමයි ප්‍රයෙक् ්‍ර පෝස ල බैංක මනජටද රටවලුත් යහම තම රටවල තමයි ඉදිරිපත් කරන්න මෙන්න මේක තමයි අපේ ස්ථයිරන්න වැඩ පිළිවල මේක තමයි අපේ විියූහාත්මක ප්‍රතිංස්කරන්න වැඩ පිළි වෙල මෙන මේක අපි තෙල්වල්ට කරන්න යන මෙනික පොලියි කරන්නන වකයි අපි විදේශ වනි අනුපාතිරක කරන්නන්නේ මෙකයි අප රජයේ ආර්ත වලට කරන්නන්නේන්නෙ වැඩ පිළි ක් දනව ඩ පිල පිග පින ලංකාව දසය පාරක් ජාතන්තන මූල අරමුදුලට ගියාට නම පාරරයි ඇත වශයෙන්ම පිළිගත්ව වැඩපපුළවෙල අවසාන්ටම ක්‍රියාත්මක ගනේ. හරි. එතකො විශලේෂෙකයෝ පෙන්ල දීල තියනවා ආර්ථික ශේෂඥෝ මේවා පරියේෂණ කරල පෙන්නල තියනවා. ඒ නම පාරිදිම ලංකාව ඇතවශයෙන් ආර්ථික වශයෙන් ශක්ති මත් වුණ. හරි එතකො ව ඉතුරු අවස්ථාවලද ලංකාව රාජයඒ පිළිගත්ත උන් දිරිපත් කරපු වැඩපිළට වෙල අවසාන දක්වා අරංගියන ඇොට මේ අයම් එක යාමු තුළ මේ මේ පර්තමාණ්ඩන් වැැති රතකාාලින් කරන්න රජයහ දේශපාලන ගමනට යම් ිස්බාධාවක් ඇති මේ නනැ උන්ට ඉතුමතේ දේශපාලය පත්තිී මෙතකොට දේශපාලය ක සතිකර කනය මේ බාතාවන් ඇතිවල විසා කට පැරිතු මේ කතාදනමත් වී ඇත්තවශම ඔබ හරියටම හරි මෙතන කාරනා දෙගත්යනවාත්. එකක් තමයි ඔය මතවාදී කතාවක් කියනවා. හරි හැබැයි ඒුොලන්ට අමතක වෙලා ඇති ස්සල් නම ජාත්‍යන්ත්‍ර මූලාරමමුර සමක සාච්ා කර එ එකකට මුදල් මති එනෙන් පෙර එක්දධනමසය හැටහතරි සප්ටම්බර් මසේ ටෝකෝවල්. හරි ඉරව සික්්ධනමසය හැත්තකේ සහ ඇත්ත හතරේ ඔහු දෙවතාවක් ජාත්‍ර මුූලාර්ර දලත්ක සාකච්ඡා කන්න පාල්ලිමේන්තිය ඔහුගේ කතාවක් මේ දවස්සල හැමතනම යන ඔහු කියනවා. අපි මෝන් කියන ආර්ථික දත්ත සහ සත්‍යය පිළිගන්නේ නැත්තා එහෙම නම් ඊට වඩ හොඳ වඩ පිළි වෙක් අපට ඉදිරිත් කරන්න පුළුවන් ොන හෙම නැත මුළු ලෝකම පිළිගත්ත න්‍යයත් එක්ක අපි යන්න ඕන කියලා. හරි එතකොට මෙතන එකක් ඒ අනිතක තමයි දේශපලන වැඩ පිළි මකද ජාතන්තර මූලාර්මතත් එක අපි සම්බඳධ ව නොතින් එහෙම මේක සම්පනම විනිවිධ භාව ඇත්තියෙන්නොව. එතකොට දැ මේ කරන ප්‍රාදේශය චන්දෙටන මේ වැඩේ කරන්න ප්‍රදේශීය සබා චන්දයට කරන්න තමයිඔඇමේ ඉස්සල මුල් ලච්චුගහන්න බැලවා දැන්ඒ කරන්න බෑ ඉට පස අර්ථසා දෙකයෙන් අතින්න හැතුවා අපි මැදිහත්වලා ඒකත් නැවැත්තුවා. හරි එතකොට දැන් මේ දේශපාලන වැඩපිළිවලට මුදල් පොම්ප කිරීමේ වැඩක්න මේ කරගෙනයන් එතකො මිනිසුන්ට කන්නනෑ මිනිසුන්ට බේත්නෑ මනිසුන්ට තෙල්නෑ මනිසුන්ට යි් නෑ හැබැ ප්‍රදේශය දේශපාලන කියන පොම්ප කරන්න රූපියල් බිලියන සිය. කෝටි දාදාඒ සන්දෙට් ඉදුර මේක දේශපාලන වැට පිළි වෙලා යිIMF් එකට හරි වෙන කොඩ හරි මේ ජනතාව පිළිබඳව ඇත්ත වශයෙන් මොකක් හරි හදවතේ කොය හරි තැනක පොඩ්ඩක් හරි දැනවාන. එහෙමනම් මේ දේශපාලන වැඩි මේ වලලා මේ නවත්තල ජනතාව කන හිතන්න. එමත් ත රන්දි තුමාකිවාගේ මේ අවුල අස්සේ මේ අරබුදේ අස්සේ කොරහන් කරනක නවත්තන්නු. අපි දක් අ ෙල් සම්බන්ධය අපි දැක් නිමල්ලංස මේ ඇමතිරෑ කියනක සම්බන්ධය අපිදැක්ක පත්තරවල ඒ පත්තරති බච්චීන අර අධවේගීමගේ හුට පට සම්බන්ධයයට මේකක්ක් කරන්න වෙෙනනෑ. හරිතු මේකඒක පැත්තකෙන් බොරුවට දේශපාලන මතවාදයක් පෙන්න්නලා අනි පැත්තෙන් ඇතවශයීම මේක වසංකරන්න හතුනව ජනතාවගෙන් තමන්ගේ මේ කෙටිකාලීන ප්‍රාධසි සබා චන්ද වෙනුවෙන් කරන වැෑ උපායමක්. ඒකට උතුමාලද මස් නාවම ම අරකුදක කියව ජති්‍යන් අරුදුරට යන්න 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 යන්නගැත. එතකට ජාතියන්තර අනට යන්නෝට මේ වර්තමාන ආඩුව වර්තමා රජයේ ජනතාවට යන්න ඔතුමාලට යන්නද මේ රජය මේ ජාති්‍යන්තර අරමුරලට ගියනත්ත හටේ හෙට දවස. මේමයි. අපි ජාති්‍යන්තර මූල අරමුල්ලරි යන්න යන්න කිවේ නොම්බර් මාසේ දෙදහස් විස්ස ඉඳලලා දැන් ගිහිල්ලව පක්ු වැඩි. ්‍යන්්‍ර මුල අරමුදුදල කියල මේ ප්‍රශ්න වින්ඩ බෑ එතන හාට ගිහිල්ල ද හරිද එතන හට ගිහිල්ල ජාත්‍යයන්ත්‍ර මුූල අරමුදලි අනවා කියන්නේ නය ප්‍රතිවහෝකත කිරීම සඳහා අවශ්‍ය යම් මේ පාර්ශවයකගේ සහයෝගේ ලබාගන්නක විතරයි හරි ඒ අපට හරියටම සනාත කරන්න පුළුවන් මේ මාසසි විසි පස වෙන්ද අර වාර්තාාව ලැබුණන් පස්ස අපි දෙේශපාලක්යෝ හැටිය එකක පැත්තෙෙන් නතාව දී විපක්ෂය හැටියට තාව පැත්තකින් නමුත් මේ රටේ ජනතාව නියෝජනය කරන ජනතතා නියෝජතයෝ හැටියටත් අනිත් පැත්ත අපි කැමති නෑ රජය විසින් එක එක පෙනගේ කරපිට වැරැද්ද පටෝලා ගිහිල්ල කියන්න අන්න අරයාකිව ජතයන්තර මූල අරමුර ටයන්ටකිල එන් ස අපි ගියා ඒ නිසා අපිට අරක මේක ක පන්්ඩ සිද්දවා කියල ඒ ඒවට අපිහු එන්න නෑ ඒවට අපි රැවට එන්නේ නෑ ඒ තමයි එදාහිඉඳන් කිව්වේ ජනතාව සමග විපක්ෂය සමඟ එක තැනකට එන්ඩ මේ දේශපාලල පට්ටු දෙකයි පනහ දේශපාල එහට යන්න ජනතාවට අපහස්ථාවයක් නොවෙන විදියට රජය සහ විපක්ෂය එකත සාකච්ඡා කරල පාල්ලිමේන්තුවේදී යම්කිසි පොදු තැනකට එන්ඩ පුදු ජනකට ඇවිල්ලා ජනතාව තවතුරටත් කනහරහගහන්න නැතුව ජනතාවගේ තවතුරටත් හුඩු පට්ටන් කරන්න නැතුව ජනතාව යම්කිසි එක තැනකට ඇවිල්ලා එක ගත්වයක් තියන යම්සි එක තත්වයක් අයකට න්නව තියනවා හරි අයමකට සහ එත හාට යන්න හැකවක්නවා ඉතින් මේ උද්දච්චකමනිසා හරි ජනතාව පිළිබඳව කිසිම සංවේදි බාවයක් නැති නිසා තමන් පිළිබඳවසාහ තමන්ගේ දේශපාලන වැඩ පිළිබල ගැන පමක් හිතර නිසා තමයි මේ ප්‍රශ් ඇතුවෙ තිනෝ කියේමමාන්්‍යජෝ රාජ්‍යායතකට ැ අර බලන්ඩකෝ මේ ම මේ ද දැක්කා. Uුදිය එකෙන් හැදුව ට ලබ් එක 80ට ලබ් එක මහිතනේ ලයිට් ියකට වටා දාලා දනවා මේ ඉන්ටිපෙන්ඩන්ස එක හරි එතකොට මේ ලයි් නිවන්න ඕන කියනවා නං ඉස්සල්ලා ආණ්ඩුව මිනිසුන් ලයි් කපන්න කලින් ඔන්න ලයිට් එකනි වට ද මොන කැෙන්ගටියට 80ට ලබ් එක ලයි් ිය්ද මො දියන් අප දැකනේ නේවිය කෙන් එක හැදුවේ වකෙන් තමයි මංහිත ඒක පරිාලනයවෙන් හරි එර පස්සේ කොච්චර නාශ්‍යයති මන්ද කම පතර බා ලයි් බිලක් යැපු නැති ඇමති කෙනෙක් න ලක්ෂ විසිගානදකොගද ලක්ෂ එකසේ විස්්සා න්ත ු මිනිසුගේ යික පනන්නව යි බිල් ගෙපු ැති මන්ත්‍ර ලයි වන ඇමති යින ග කියු ග ැ න්න ඇමතිත මන්ත්‍රීද කියනකනවෙ අපිගන්න අපි ග ලක්සේක සේ විස්සත් තියන ඇමතිගන කින්වවා ලයිඩ්බිලක් ෙවල නැතුව. අහිසකමිනිහ ලයි් ිල කපාන්න කාලින් ලයි් ලයිට් කපන්න කකාලින් ඒමනිහා ඒමිනිහට ගෙවාගන්න බැරුුණු ති මාස දෙක්ගේවානන්න බැරුණු තිමගේ ලයි්පන විල් අපට කොච්චන්න මිනිසු කතා ොත් අපට මැතිහත්වන බැ පුදගලිකවා අපට බැෑ මන්ත්‍රවර හ ු මනිසුගේ ලයි්බිල්ගවක් මුත් හෙම වෙනවා අපේ චන්තදාකිුන්ට. ලක්සක විස්සත් යනෑ මතිකනෙ ලයි්බිල කපරනගේ ල ලයි්බිල මේ තියනවා කපනන්න සතුතියන්ෙනවා කියන මොන ජති ක පරාද හොට දේ ල චකලේකලින් කරන්න පුළුවන්ට දේවල්ද මේවා චත්ලයක ලින්කොහමතික චක්ලේකන එහමනම් අපි ඉස්සල්ලම අපි තමා සම්ම තෙට හිටන කියන්න කියන්න ඉස්සල්ල හරි තමන් කරන්නබේ දැන් අපි දක්ක කියන ඔන්න පැටරෝල් එහෙම නාසිකරන්න දෙ එපාලු. එතකොට ඔය යන්න ඩිෆෙන්ටර් කියක් කියයෑන සමහරුත්යක්නිවස් රේපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.